අද ලෝක ළමා දිනය. නමුත් හෙට අද මුළු ලෝකෙම දරුවන් ගැන කතා කරන දවස. බොහෝ දෙනෙක් දරුවන් වෙනුවෙන් විශේෂ උත්සව සැමරුම් විවිධ වැඩසටහන් කරන්න උනන්දු වෙන දිනය තමයි අද. හැබැයි අදින් පසුව උදා වෙන හෙට අප ඕන් වෙනුවෙන් මේ අයුරින්ම කතා බහ කරනවාද? මේ මගේ මිනිබිරි ඇය දෙවෙනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන්නේ ඇය විෂයන් වලට ඉතාක් දක්ෂයි ඒ උනාට එයාගේ පියා නැහැ දරුවව හදාගන්නේ ආච්චි සීයයි අපේ රටේ මේ වසරේ ලෝක ළමා දිනය සමරන්නේ ගොඩක් අභියෝග මැද්දේ උදා වෙලා තියෙන්නේ අපි හැමෝටම අමාරු කාලයක් දෙමාපිය වැඩිහිටියන්ට වගේම පුංචි දුව දරුවන්ටත් ඒ බව තදින්ම දැනෙන්න පටන් අරන් හැබැයි මේ කුමන බාධක කම්කටොළු ආවත් තමන්ගේ දෙමාපියන්ට ධීරයක් වෙමින් ආත්ම ශක්තියෙන් ජීවිතයට මුහුණ දෙන සිඟිති මල් කැකුළු අපේ රටේ නැතුව නොවේ මගේ මහත්තයා අසනීප වෙලා දැන් එක තැන ඉන්නේ මගේ දරුවෝ හත දෙනා මට ලොකු හයියක් ඉතින් මේ ධිරිමත් පුංචි හිත්වලට පුංචි බලාපොරොත්තුවක් හොගෙන ඒමට හැකිනම් මෙන්න මේ අරමුණ සිතේ ඇතුවයි ධීරිය දරුවන් සොයා යන මේ ගමන අපි ආරම්භ කළේ අපට මුණ ගැසුණු මේ දරුවන් තුළින් ධිරිමත් භවයේ විවිධ පැතිකඩ අපි හඳුනාගත්තා දැන් ඔපරේෂන් එක කළා මට මාස 3ක් විතර වෙනවා නෝන තමයි ඩවුමට ගිහිල්ලා ඖෂධ පූජාව මල් ටිකක් විකුණලා මගේ දරුවා තමයි සෑහෙන උදව්වකින් හොඳට ඉගෙන ගන්න පුළුවන් මගේ දරුවන්ට මම හැමදාම ගෙදර කටයුතු වලටත් උදව් වෙලා තමයි ඉස්කෝලේ වැඩ කටයුතු වලට යන්නේ ඉතින් ඔවුන්ගේ මේ ආත්ම ශක්තියට අත්ලක් වන්නට අප සිතුවේ අද දවසට පමණක් නොවේ ඔවුන්ගේ ඉගෙනුම වෙනුවෙන් ලබා දෙන මේ උපකාරය ඉදිරි වසර පුරාවටම ඒ කියන්නේ ලබන වසරේ ලෝක ළමා දිනය එළඹෙන තුරුම ඔවුන්ට ලබා දීමට අපි පුරුදු වුණා ළමාදිනයේ වෙනුවෙන් මා ඇතුළු ක්‍රීඩාවට අධ්‍යාපනයට දක්ෂ දරු දැරියන් වෙනුවෙන් ඔබ සියලු දෙනා ලබා දෙන මේ ශිෂ්‍යත්වයට බොහෝම ස්තුතියි. මේ දරුවන්ගේ පුංචි හිත්වල ඇතිවන ඒ සතුට තුළින් ඔවුන්ගේ ධීරිය තවත් උපවැටුණු ආකාරය අපි බලා සිටියේ හද පිරිසොන්නසින්. මේ ලැබුණ උපකාරය සමග සිතේ ධීරිය මුසු කරගෙන ඔවුන් ඔවුන්ගේ දිව්‍ය සරු කරගන්නා බව නම් නොඅනුමානයි. මෙවර ලෝක ළමා දින තේමාව තමයි සෑම දරුවෙකුටම යහපත් අනාගතයක් කියන ප්‍රාර්ථනාව. නමුත් ඒ පැතුම යථාර්ථයක් වන්නේ අපි හැම දිනම හැකි අයුරින් මේ ධීරිය දරුවන්ට අත්ලක් වුණොත් පමණයි. ඒ සඳහා මේ ලෝක ළමා දිනය සැමරුමක් නොව ආරම්භමක් කරගන්න